ප්‍රථමයෙන් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම හරියටම අපිට අද මාසයකට කලින් ජනාධිපති සහෝදරයෙක් පත් කරන්න උදව් කරපු ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අදට හරියට මාසයයි ඒ ජයග්‍රහණය ඔබ දන්නවා ලේසි එකක් නෙවෙයි සරල එකක් නෙවෙයි මේ රට යන දිශාව වෙනස් කරන්න තීරණය කරේ ඔබ සියලු දෙනා ඒ වෙනස ඔබ ගත ඊතාමත්ම මම හිතන්නේ ඊතාමත්ම දියුණු තීන්දුවක් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අපේ රටේ පුරවැසියගේ ඒ දේශපාලන ඒ දේශපාලන අධ්‍යක්ීම් සහ දේශපාලන ඥාණය පිළිඹු වෙච්ච ඒ තීරණයක් වහින්න පටන් ගත්තනේ මොනව කරන්නද හැබැයි ඔබ මෙවැනි අවස්ථා කීයක් අත්විඳින්නේ නැද්ද ඒ ජයග්‍රහණය ලබා ගන්න ඔබ අවුවේ වේලුණා මේ විදියට වැස්සේ තෙමුණා නේද කොච්චර ඇවිදින්නේ නැද්ද කොච්චර කතා කරන්නේ නැද්ද ඒ සියලුම දේවල් ඒ ගත ඒ සියලුම ක්‍රියාමාර්ගවල ජයග්‍රහණය තමයි අපි මාසයකට ඉස්සෙල්ලා භුක්ති විඳේ ඒ ජයග්‍රහණයේ ප්‍රතිඵල තමයි අපි මේ වෙනකොට ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් යන්නේ එතකොට අපි නැවත වතාවක් ඔබ ළඟට එන්නේ ඔබව ආමන්ත්‍රණය කරන්න මේ සැරසෙන්නේ අපිට එළඹෙන ජන අග එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය තුලත් එවැනි ඓතිහාසික ජයග්‍රහණයක් අවශ්‍ය වන නිසා අද වෙනකොට අපි මේ රට වෙනස් කරන ඒ ක්‍රියාවලිය ආරම්භ කළා තියෙන්නේ අපිට කිසිම කලබලයක් නැහැ මේ වෙනකොට ඔබට පේනවා ඇති එහෙන් මෙහෙන් කට්ටිය ටිකක් කලබල වෙලා එක එක දේවල් කියනවා අවුරුදු 75ක් වෙච්ච නැති දේවල් ගැන අවුරුදු 75ක් තිස්සේ කිසි දෙයක් බලන්නේ නැතුව දැන් මෙන්න නිහඬව හිටපු කට්ටියක් කලබල වෙන්න පටන් අරගෙන පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනකොට වචනයක් නොකියපු ඒ පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දැනගෙන ඒව වසන් කරපු ඒ අය දැන් අපෙන් අහනවා පාස්කු ප්‍රහාරයේ ඒ විමර්ශනය පිළිබඳ අපිව ප්‍රශ්න කරනවා එහෙමත් නැත්නම් බඩු මිල වැඩිවීම ඇයි හොරු අල්ලන්නේ නැත්තේ විවිධ කතා කියන්න පටන් අරගෙන තියෙනවා විවිධ ප්‍රශ්න මතු කරන්න ආරම්භ කළා තියෙනවා ඒවා කමක් නැහැ ඒ අයට කරන්න වෙන දෙයක් නැති බව අපි හොඳින් දන්නවා නමුත් අපි මේ ගමන ආරම්භ කරේ සංදර්ශනයක් හැටියට නෙවෙයි වෙනකාවවත් බොරු කියලා නෙවෙයි අපි මේ රටේ බලය ලබා ගන්න සැලසුම් කරේ අපි මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් උනේ දැන් මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ සැලැස්මක් ඇතුව මේ රට හදන්න සැලැස්මක් ඇතුව ඒ සැලැස්ම අපි ඔබ සියලු දෙනා එක්ක කතා කරගෙන කතා කරලා තියෙනවා අපි ඔබෙන් අදහස් ගත්තා ඔබේ අත්දැකීම් ඔබගේ ජීවන අරගල ඔබේ දරුවගේ ජීවන අරගල අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්න සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්න ආර්ථිකයේ තියෙන ප්‍රශ්න මේ සියල්ල ගැනම හොඳ හැදෑරීමක් එක්ක හොඳ අවබෝධයක් එක්ක ඒ ප්‍රශ්න ක්‍රමානුකූලව සැලසුම් සහගතව විසඳන්න ඒ ප්‍රතිපත්ති මාලාවක් එක්ක අපි මේ වැඩේ කරන්නේ. එතකොට ඒ නිසා අපිට වෙන අයගේ කලබල වීම පිළිබඳව අපිට කරන්න දෙයක් නැහැ. අපිට සැලසුමක් අනුව කලබලයක් නැතුව ඊටාමාත්ම ක්‍රමානුකූලව මේ රට වෙනස් කරන්න පටන් අරගෙන තියෙනවා. නමුත් ඔබ දන්නවා අපිට මේ ක්‍රියාවලිය හරියටම කරන්න නම් විධායක බලය විතරක් තිබිලා මදි. අපිට පාර්ලිමේන්තු බලයත් අවශ්‍ය වෙනවා. පාර්ලිමේන්තුව හරහා තමයි අපේ ප්‍රතිපත්ති නීති බවට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නීති ක්‍රියාත්මක වෙන එක පිළිබඳව වග වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ දන්නවා අපිට අමාත්‍යාංශ 25ක් අපි මේ රට තුල හදන්න සැලසුම් කළා තියෙන්නේ. ඒ අවශ්‍ය විෂය මාලාවල් විද්‍යාත්මක විදියට වෙන් කළා එක් එක්කෙනාගේ පුද්ගලික න්‍යාය පත්‍රයටවත් කාට හරි ඇමතිකමක් දෙන්නවත් නෙවෙයි මේ රට හදන්න අවශ්‍ය සැලැස්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන ඒ
අමාත්‍යංශ 25 අපි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් ඒ අමාත්‍යංශ 25 තුල ඇමතිවරුන් අවශ්‍යයි, නියෝජ්‍ය ඇමතිවරුන් අවශ්‍යයි. ඒ සඳහා අපිට තෝරගන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ ප්‍රගතිශීලී ඒ මේ රටේ සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත් නීති ක්‍රියාත්මක කිරීමටත් පුළුවන් හැකියාව තියෙන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. අපි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මෙන්න මේ මොහොත වෙනකන් මේ රට හදන්න පුළුවන් මේ රටේ ඉන්න ජනතාව වෙනුවෙන් කැප වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදාගන්න. ඒකට අපිට අවස්ථාව තව සති කීපයකින් එනවා. අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට අපි මේ දියත් කළා තියෙන මේ අරගලේ මේ ක්‍රියා මේ සැලැස්මේ දෙවනි අදියර අපිට නොවැම්බර් මාසේ 14 වෙනිදා අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ අපේ මේ සැලැස්ම අපේ මේ ප්‍රතිපත්ති මේ රට වෙනස් කරන ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒකට ශක්තියක් වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අපිට හදලා දෙන්න. පාර්ලිමේන්තුව ඒ දක්ෂ අයගෙන් මේ රටට කැප වෙන්න පුළුවන් පිරිසක් වෙනුවෙන් මේ හොරකම් කරන්න නැති පිරිසිදු චරිත වලින් පුරවන්න පුළුවන් බලය තියෙන්නේ ඔබේ අතේ. ඔබ මීට ඉස්සෙල්ලත් ඔබේ ඡන්දේ පාවිච්චි කරලා පාර්ලිමේන්තුවට කට්ටිය යවුවා නේද? යවලා ඊට පස්සේ මොකක්ද උනේ? හා සතියක් දෙකක් කියන්නේ ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තුවට හෙන ගහන්න ඕනේ කියලා කිව්වා නේද? ඔබම නේද කිව්වේ? නේද? අර පාර්ලිමේන්තුව පහු කර කර යනකොට නේද? හා හොඳ හිතින් නෙවෙයිනේ පාර්ලිමේන්තුව පහු කරේ තරහේ. හැබැයි ඒ පාර්ලිමේන්තුවට ඔය අපිටම එපා වෙච්ච ඔබ ප්‍රතික්ෂේප කරපු ඒ පිරිස යැව්වේ කවුද? නේද? එහෙනම් මේක සුද්ධ කරන්නත් හැකියාව තියෙන කාටද? ඔබටමයි. ඔබ විධායක ජනාධිපති ඒ ඒ අවශ්‍ය තැන ඒ වෙනස කරා. දැන් පාර්ලිමේන්තුව සුද්ධ කරන බලයත් ඔබේ අතට අපි පවරලා තියෙන්නේ. ඒ වගකීම අපි ඔබට පවරලා තියෙන්නේ. ඒ වගකීම අපි පවරලා නිකන් හිටියෙත් නෑ. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට ඔබට තෝරා ගන්න පුළුවන් කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තියෙනවා. අපිට ආඩම්බර වෙන්න පුළුවන් නං 21ක් අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ නං ලයිස්තුවේ හොරු නැහැ. මේ රටේ ජනතාවට ද්‍රෝහිකම් කරපු අය නැහැ. මේ රටේ ජනතාවගේ දේපල මේ රටේ ජනතාවගේ වත්කම් හොරකම් කරපු අය නැහැ. නාස්ති කරපු අය නැහැ. ඒ ලයිස්තුවේ ඉන්නවා කෞශල්‍ය ආර්යරත්න සහෝදරි වගේ අය. ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරියක්. ඇය දේශපාලන මොකක් හරි පවුලේ පසුබිමකින් ආපු කෙනෙක් නෙවෙයි. ඇගේ හැකියාව තුල හැකියාව පෙන්නුම් කළා. ජනතාව එක්ක වැඩ කළා. ජනතාවට සේවය කළා. ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරියක්. එවැනි අය තමයි අපි ඔබට ඉදිරිපත් කරන්නේ. අසිත නිරෝෂණ සහෝදරයා ඉන්නවා කඩුවෙල ආසනේ. ඔබට අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රදේශයට සේවය කරපු සහෝදරයෙක්. මම හිතන්නේ අවුරුදු 18ක් නේද? අවුරුදු 18ක් ඔබ වෙනුවෙන් මහජන සේවකයෙක් හැටියට ඔබව නියෝජනය කරපු සහෝදරයෙක්. මම හිතන්නේ ඔබට ඔහු ගැන කියන්න පුළුවන්ද? හොරකම් කරා කියලා කියන්න පුළුවන්ද? ජනතාවට සේවය කරේ නැහැ කියලා කියන්න පුළුවන්ද? එහෙම නෙවෙයි. එවැනි චරිත පාර්ලිමේන්තුවේ අවශ්‍යයි. ඉතින් කඩුවෙල ආසනයට අපි ඔබට ඉතාමත්ම දක්ෂ කැප වෙන්න පුළුවන් සහෝදරයෙකුත් සහෝදරියකුත් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයටම අපි ඉතාමත්ම හොඳ කණ්ඩායමක් ඔබට ඉදිරිපත් කළා තියෙනවා. තෝරා ගැනීම ඔබේ අතේ. මනාප තුනයි තියෙන්නේ. මනාප තුනයි තියෙන්නේ. තෝරගන්න වෙනවා ඔය 21න් මනාප තුන කාටද තියෙන්නේ කියලා. අපි අතර මනාප පොරයක් නම් නැහැ. අපි කණ්ඩායමක් හැටියට ඉදිරිපත් වෙනවා. අපි මේක දිහා බලන්නේ සාමූහික වගකීමක් හැටියට. නමුත් මේ පවතින ක්‍රමය තුළ ඔබ තුන් දෙනෙක්ට මනාප දෙන්නත් වෙනවා. මම හිතන්නේ මේ පාර තෝරා ගැනීමේදී චුට්ටක් අමාරු වෙයි කියලා මට හිතෙනවා. මට නම් අමාරුයි.
තුන් දෙනෙක් තෝරගන්න ඒ ලයිස්තුවේ නමුත් ඒක හොඳයි අපිට හොරු අතරින් හොඳ එක්කෙනෙක් නෙවෙයිනේ දැන් තෝරගන්න වෙන්නේ නේද ඉතාමත්ම දක්ෂ කණ්ඩායමකින් මනාප තුනක් ගහන්න හැබැයි ඔබ හොඳින් මතක තියාගන්න ඒ විශ්වාසය තියාගන්න ඒ 21 දෙනාගෙන් ඕන කෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක් කියලා මට විශ්වාසයි එනිසා ඔබේ තේරීම කුමක් වුණත් අපි අපේ වැඩේ කරන්න පුළුවන් කණ්ඩායමක් ඔබ වෙනුවෙන් සේවය කරන්න පුළුවන් කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ඉතින් ඒ නිසා අපි නැවත වතාවක් ඔබ ළඟට එන්නේ මේ රට හදන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නිර්මාණ කිරීමේ බලය ඔබට ලබා දීලා ඒ බලය ඔබ හරියට ඔබ ජනාධිපතිවරණයේදී ඉතාමත්ම බුද්ධිමත් විදියට ක්‍රියාත්මක වුණ විදියටම පාර්ලිමේන්තු මැතිවරණයේත් ඔබ ක්‍රියාත්මක වෙයි කියන විශ්වාසය අපි තුල තියෙනවා මේ රට වෙනස් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි ඔබ වැනි මේ රටේ පුරවැසියන් නිසා මේ පහුගිය කාලය තුල ඉතාමත්ම දුෂ්කර කාලයක් තුලත් අපි පිළිබඳ විවිධ බොරු මිත්‍යා බොරු කතා පතුරවන මොහතක තුල උනත් ඔබ ඔබේ ඔබ හරි තේරීමක් කරේ ඔබ ඒ ඔබේ දේශපාලන ඒ දේශපාලන පරිණතභාවය පෙන්눔 කිරීම තුලින් තමයි අපිට විශ්වාසයක් ගොඩ නැගුණේ මේ රට හදන්න පුළුවන් කියලා මේ රට හදන්න පුළුවන් මේ රට දියුණු කරන්න පුළුවන් මේ රට වෙනස් කරන්න පුළුවන් කියන ඒ විශ්වාසය අපි තුල ගොඩ නැගුවේ ඔබ ඔබ වැනි පුරවැසියන් ඉතින් ඒ නිසා මේ වතාවේ පාර්ලිමේන්තු මැතිවරණයත් අපි පාවිච්චි කරමු අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව අපි පාවිච්චි කරමු පාර්ලිමේන්තුවේ බහුතර පාර්ලිමේන්තුවේ බහු හොඳ දක්ෂ කැපවීමක් තියෙන අවංක පුද්ගලයන්ගෙන් අපි පුරවමු පුරවලා ජනතාවට සේවය කරන පාර්ලිමේන්තුවක් අපි නිර්මාණය කරමු අපි ඔබෙන් ඉල්ලන්නේ ඔබ එක්ක සාකච්ඡා කරපු ඔබ එක්ක කතා කරමින් නිර්මාණය කරපු ඒ ප්‍රතිපත්තිය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට අපිට බලය ලබා දෙන්න කියලා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තු බලය අපිට ලබා දෙන්න කියලා ලෝකෙ කුඩාම කැබිනට් එක වෙන්න පුළුවන් අපි තුන් දෙනා කැබිනට් වෙන්න පුළුවන් නෙවෙයි අපි තමයි ලෝකෙ කුඩාම කැබිනට් එක ඒ කැබිනට් එක තුලත් අපි මේ වෙනස කරන්න ආරම්භ කළා තියෙනවා හොරු අල්ලනවා බය වෙන්න එපා අදත් එක්කෙනෙක් ඇල්ලුවා අදත් එක්කෙනෙක් ඇල්ලුවා ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ අපි ඒක ක්‍රියාත්මක කරමින් යනවා වැඩපිළිවෙල අපි හරියට කරගෙන යනවා නමුත් ඔබ හිතන්න අපිට හරි ආණ්ඩු බලයක් එක්ක ශක්තිමත් ගුණාත්මක භාවයෙන් පිරුණු පාර්ලිමේන්තුවක් එක්ක අපිට මීට වඩා සීග්‍රයෙන් වැඩ කරන්න පුළුවන් අපේ ප්‍රතිපත්ති මාලාව අපිට හරියට ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙනවා කොළඹ දිස්ත්‍රික්කයම කියන්නේ සංකීර්ණ දිස්ත්‍රික්කයක් පෝසත්ම මිනිහා ජී ලංකාවේ ඉන්න පෝසත්ම පුද්ගලයා ජීවත් වෙන්නේත් මේ දිස්ත්‍රික්කේ දුප්පත්ම එක්කෙනා ඉන්නේ මේ දිස්ත්‍රික්කේ හොඳම පාසල තියෙන්නේත් මේ දිස්ත්‍රික්කේ අවුල්ම පාසල තියෙන්නේ මේ දිස්ත්‍රික්කේ ලස්සනම පාක් තියෙන්නේත් මෙතන ගඳ ගහනම ලේක් එක තියෙන බේරවැව තියෙන්නේත් එතනමයි නේද ඒ අපේ ලංකාවේ අර සැලැස්මක් නැතුව සිද්ධ වෙච්ච සංවර්ධනය සමානාත්මතාවය පරිසරය ගැන හිතන්නේ නැතුව සැලැස් කිසිම දැක්මක් නැතුව ඒ ක්‍රියාත්මක වෙච්ච ප්‍රතිඵලව ප්‍රතිපත්තිවල ප්‍රතිඵල හැම අතින්ම විඳින්න සිද්ධ වෙච්ච දිස්ත්‍රික්කයක් කොළඹ මේ පොඩ්ඩක් වැස්සොත් පාරවල් වල තත්ත්වය අපිට හොඳින් දන්නවා මේ ගිය සතියේ සිද්ධ වෙච්ච වර්ෂාව නිසා කඩුවලට ගම් වතුර ආවද නැද්ද ආවා මේ අගනුවර පාර්ලිමේන්තුව හුවක් දුරින් තාම ගම් වතුර ප්‍රශ්න තාම අපේ කුණු එකතු කරන්න හරි ක්‍රමයක් නැහැ මේ ප්‍රාථමික දේවල් උනත් අපිට විසඳ ගන්න බැරි වෙලා තියෙනවා එහෙනම් මොකක්ද අවශ්‍ය වෙන්නේ
අපේ නොහැකියාව නිසා මේවා සිද්ධ වෙලා තියෙන්නේ. වැරදි මිනිස්සු තීරණ ගන්න තැන්වල හිටපු නිසා අපිට මේක වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ අය අපි පාර්ලිමේන්තුවේ යැවිය යුතුද නැද්ද? යවන්න ඕනේ. අපිට පරිසරය ගැන මොකක් හරි පරිසරය පිළිබඳ කතා කරන්න පුළුවන් අය අපි පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. අසිත සහෝදරයා කියන්නේ අවුරුදු 18ක් මේ ආසනය වෙනුවෙන් කැපවෙච්ච පුද්ගලෙක්. එහෙමනම් එවැනි අයගෙන් කෞෂි සහෝදරි අසිත සහෝදරයා වැනි අයගෙන් පාර්ලිමේන්ත පුරවමු. ඒ සඳහා බලය තියෙන්නේ ඔබේ අතේ. ඔබ ඒ හරි තීරණය ගනී කියලා අපිට විශ්වාසයක් තියෙනවා. අපි එකතු වෙලා මේ රට හදමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය මම ප්‍රාර්ථනා කරනවා. වැස්ස නොතක නැවත වතාවක් අපිට ඇහුම්කන් දෙන්න මේ විදියට එකතු වීම පිළිබඳ මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. මාලිමාවට ජය වේවා. කඩුවෙල අපේ අපේක්ෂක සහෝදර සහෝදරියන් සහෝදර අසීතනි සහෝදරයාටත් කෞෂි සහෝදරයාටත් ජයම ජය වේවා. බෙහෙවින්ම ස්තුතියි.